තව දුරටත් පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා මේ ඉදිරි දින දෙක තුනේ කෙරෙන්න නියමිතව තියෙනවා. දැනට අපිට සාකච්ඡා කරන්න නියමිතව තියෙන්නේ මේ කණ්ඩායම් දෙක එකතු වෙන්නේ මොන ලකුණක් යටතේද? අපිට විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සමාජිකයා පොහොට්ටු ලකුණාව ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. මොකද එයාගේ මතවාද අපි දන්නේ. දැනට පක්ෂයේ තීරණේ ලාංඡනය ගැන එකඟතාවයකට ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම කිවෙනම තරඟ කළ යුතුයි කියලා. මොකද ලාංඡනෙත් බේර ගන්න බැරි නම් මුකුත් බේරන්නේ ශ්‍රී ලංකා කාර්යයට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. මොකටද අපි එකතු වෙන්නේ? මට මතකයි ජීඑල් පිරිස් මහත්තයා කිව්වා මේකේ දැන් අපි ජනාධිපතිතුරුණට එකට යා මේ ලකුණෙන් යනවා මහචන්ද්‍රී. මම මේ බයිලා කතානේ. ආ ජනාධිපතිතුරුණට එක ලකුණෙන් ගිහලා මහචන්ද්‍රී අපව තව ලකුණ කියන්න ඕනේ. එහෙනම් මාකටිං ප්‍රශ්නයක් නේ ඒගොල්ලෝ කියන්නේ. මේ පොදු බලවේගයෙන් අපි විතරක් හිතලා වැඩක් නැහැ. එයාත් හිතන්න ඕනේ. හිතලා තමයි මේ පීවර ගන්න ඕනේ. ඒක අසාර්ථකම නම් අපි නව ප්‍රගතිශීලී බලවේගයක් අපි එකතු කරනවා හදනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ අපේක්ෂකයේ අභවයට පත්වීමට බොහෝ ඉඩ තිබෙනවා මේ මැතිවර. ඒ අපි එකට ලෑස්ති. සම්මානය පදනම උත්තර කරන මේක කැමති නැත්නම් ඒකෙදී පොදු සම්මානයට යන්නේ අපි සියලුම දේශපාලන පක්ෂත් එක්ක කතා කරමු. හකීම් මනෝ ගණේෂන් වරුදුර්දී නරය මෙයා කියලා අපිට ඇවිල්ලි වරලා මේ ජාතිවාදී එහෙම එකකින් දේශපාලනය කරන්න බෑ. මේක මම නෙවෙයි මහින්ද මහත්තයත් කිව්වා. එහෙම කරන්න බෑ කියලා. එතුම ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. හරි ඒක නිසා එහෙම මේ රටේ යන්න බෑ. එහෙම යාමම තමයි මේ ගැටුම් වලට මුල වෙන්නේ. ඒක නිසා අපි බලන්න ඕන කම දෙන්නේ හැමෝම හරි මඟ පෙන්වන්න. අපි කුලල් කා ගත්තොත් එහෙම අපි සිංහල, ඒගොල්ලෝ මුස්ලිම්, අරගොල්ලෝ දෙමළ මේවට ගියාමනේ මේ රටේ ගමනක් නැත්තේ.